ஹனி ரஷ் கொஜிட் யூடியூப் சேனலுக்கு அளவு சாதரின் பிளிகண்ணுமா ஒன்று எனக்கு அது பம்மலாச நிர்மாணிய கருகினாவோ அல்லது கீழே தின்ன இவங்க நிர்மாணம் கண்டிக்கட்டு மகித்துக்கிறேன் இல்லை இன்னும் மகி சேனலுக்கு சப்ஸ்கிரைப் கரண்ணு லைக் கரண்ணு கமெண்ட் கரண்ணு ஷேர் கரண்ணு மந்தான வீடியோஸ் இவ்வளவு பலாகண்ணு பெல் பட்டனுக்கு கிளிக் கரண்ணு மங்க அது கீழே தினமும் இவங்க லசன டோனட் கீ டேக் எக்க கதா கண்ணு கொஹமது கீழே மங்க அது நிர்மாணிக்கிற நம்ப த்ரீ கட்டுவா கரகின தீனவா இவங்க புழுங்கு அரகின தீனவா ரோஸ் பாட்டை யான் அரகின தீனவா මුලින්ම අපි ස්ලිප් නෝට් එකක් දාගෙන චේන් 8ක් දා ගන්නවා 1 2 3 4 5 6 7 8 චේන් 8ක් දාගෙන මේ පළවෙනි චේන් එකට ස්ලිප් ටිච් කර ගන්නවා කරගෙන චූටි රවුමක් අපි හදා ගන්නවා මේ විදිහට හදාගෙන දැන් එතන ඉඳලා දැන් ස්ලිප් ටිච් දාපු ඒ හිඩ සෙටම සිංගල් ක්‍රොෂේ දෙකක් දානවා අපෙන් දෙවෙනි පීලි මේ විදිහට පටන් ගන්න මෙතනින් ඊළඟ හිටසටත් ඒ විදිහටම දෙක දෙක දා ගන්නවා අපි දැන් පළවෙනි පීලියේ මේ චේන් 8ක් දැම්මන ඒ චේන් 8ටම සිංගල් ක්‍රොෂේ දෙක ගානේ දා ගන්නවා මේ විදිහට ගොතාගෙන අපි දැන් පටන් ගත්ත දැනටම ස්ලිප් ටිච් කරගෙන චේන් 1 එකක් දාගන්නවා. දාගෙන දැන් චේන් පළවෙනි පීලිය ගොතාගත්ත දෙවෙනි පීලියත් ගොතාගත්ත දැන් තුන්වෙනි පීලියට අපි මුල්ම හිටසට සිංගල් ක්‍රොෂේ දෙකක් දානවා. ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ආපහු සිංගල් ක්‍රොෂේ දෙකයි සිංගල් ක්‍රොෂේ එකයි දෙකයි එක ගානේ මේ පීලිය ගොතා ගන්නවා අපි. ඒ පීලිය තේ විදිහට ගොතාගෙන පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කර ගන්නවා. අපි දැන් තව වටයක් ගොතනවා. චේන් 1 දාලා ඒ හිඩැසෙටම සිංගල් ක්‍රොෂේ දෙකක් දා ගන්නවා. හතරවෙනි වටේ ඊට පස්සේ හිඩැස් දෙකකට එක එක ගානේ දා ගන්නවා සිංගල් ක්‍රොෂේ. 2 1 1 මේ විදිහට දා ගන්නවා. සිංගල් ක්‍රොෂේ 2 සිංගල් ක්‍රොෂේ 1 සිංගල් ක්‍රොෂේ එක මේ විදිහට මේ වටේ ගොතා ගන්නවා අපි මේ වටේ ගොතාගෙන පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කර ගන්නවා. දැන් අපිට අන්තිම වටය චේන් 1 දාලා එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ ගොතා ගන්නවා. මේ විදිහට අන්තිම වටේ ගොතාගෙන අපි පටන් ගත්ත තැනටම ස්ලිප් ටිච් කර ගන්නවා. මෙන්න මේ විදිහට. අපිට මේ වගේ කොටස් දෙකක් ඕනේ. මම අනිත් කොටස මේ වගේ දුඹුරු පාටින් මහ ගත්තා. අපිට මේක යට කොටසටත් මේක උඩ කොටසටත් ගන්න පුළුවන්. මුලින්ම අපි මේ රෝස පාට යාන් එකක් දා ගන්න ඕනේ ඉදි කටුවට.
දැන් මේ කොටස් දෙකේ හොඳ පැති දෙක එක උඩ එක තියාගත්තා. මේ පැත්තට තියෙන හොඳ පැත්ත, මේ පැත්තට තියෙන හොඳ පැත්ත. මුලින්ම අපි මේ මැද කොටස මහ ගන්නවා. මහගෙන මේ නූල එහෙමම අපි අනිත් කොනට ගේනවා. මෙතනට මේ දැපි බාගෙට විතර මහගෙන ඊට පස්සේ මේකට කුළුම් පුරවනවා.
මේ විදිහට අපි ඩොනට් එක හදාගෙන ඉවරයි. මම රතු පාට යාන් එකට ඉදි කටුව දාලා අපි ඩොනට් එක ඩෙකරේට් කරගන්නවා. මම මේ විදිහට මම තව පාට පාට නූල් වලින් මේ විදියට බීක් කැලි දාගත්ත ලස්සනට ඩොනට් එක සරස ගන්න. ඔයාලට පුළුවන් එන මේ වගේ ලස්සන ඩොනට් එකක් හදා ගන්න. මම දැන් කීටක් එකක් උද්දා ගන්නවා මේකට. මේ තියෙන්නේ මම මේ මෙෂර්මන්ට් එකම ඊට වැඩි පොඩි කටුවකින් ගොදාගත්ත ඩොනට් එකක්. මේ තියෙන්නේ මම මෙතනට චේන් 8ක් දාලා මේ රවුම හදාගත්ත නම් මම මෙතනට චේන් 10ක් දාලා මේ රවුම හදාගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ පූල් කටුවෙන් මේ නිර්මාණ ප්‍රමාණය වෙනස් කරගන්න ඩොනට් එක ලොකුවට උනහත් පොඩි උනහත් හදාගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ තියෙන මීඩියම් සයිස් ප්‍රමාණයට මම හදාගත්ත ඩොනට් එක. එහෙනම් ඔයාලටත් පුළුවන් මේ වගේ ඩොනට් කීටක් හදාගන්න. එහෙනම් මොන අපේ ඩොනට් එකට කීටක් එකක් උද්දාගත්තා අපි. එහෙනම් මේ වගේ ඉමන් කන් දිගට මගෙත් එක රැඳිලා ඉන්න. Thank you.